මිනිස්සරදයක් මේ මිනිස්සරදේ කුටීර හතරක් තියෙනවා මේ මෙතන තුනේ කුටීරයයි මෙතන කුටීරයයි මෙතන කුටීරයයි මෙතන කුටීරයයි මිනිස්සරදයට අපිරිසුදු ලේන්නේ මුලින්ම මේ කුටීරේ මේ කුටීර තමයි ඉස්සර අපිරිසුදු වෙන්නේ මේකට කියනවා අපි දකුණු කර්ණිකාව කියලා මේ දකුණු කර්ණිකාව මෙහෙම මිරිකිල ඉඳලා ලේටි කියනවා දකුණු කෝෂිකාව මේක ඊට පස්සේ දකුණු කෝෂිකාවට යන ලේ ටික මේක විරුගුණන් පස්සේ මෙන්න මේ වටේ දිගේ මගේ ඇඟිල්ල පේනවනේ මෙන්න මේ වටේ දිගේ ඒ කියන්නේ මේ පුප්පුසිය දමනිය මේ කියනවා පෙනහළු වල පෙනහළු වලට යන ලේ පෙනහළු වලින් පිරිසිදු කරනවා ඔක්සිජන් ගන්නවා ආයි එක පෙනහළකින් බට දෙක ගානේ මෙන්න මේ බට හතරක් එනවා මෙන්න මේ වම් කර්ණිකාව මෙතන වම් කර්ණිකාව මේකට ආපු ලේ ටික මේක විරුගුණන් පස්සේ ලේ ටික යනවා වම් කෝෂිකාවට මෙන්න මේ කෝෂිකාවට ඊට පස්සේ ඒක විරුගුණන් පස්සේ ඒ ලේ ටික මෙන්න මේ වටේ දිගේ මෙතන තියෙන මගේ ඇඟිල්ල මේ ලොකු බටේ මේ වටේ දිගේ ඇඟ පුරා විදිනවා ඒකට කියනවා සංස්ථානික මහා ධමනිය කියලා. ඒතර මේ තියෙන්නේ කුටීර හතර. දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, මේකෙන් පෙනහළු වලට යනවා. ආයි එනවා මේකට වම් කර්ණිකාව, ඒකෙන් වම් කෝෂිකාව. ආයි මෙතන මේ වටේ යනවා ඇඟ පුරා. ඒ වගේ දිගටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මිනිත්තුවකට 72 වාරයක් මේක ගහනවා. මිනිත්තුවකට 72. ඒ කියන්නේ මේ කොටස විරිගෙනකොට මේකේ තියෙන මේ දෙකේ තියෙන ලේ ටික යට දෙකට බලනවා. මේකේ තියෙන ලේ ටික මේකට බලනවා. ඇස මේ කොටස මෙහෙ කරනකොට එක ගලේ පෙනහළු වලට යනවා අනිත් එකලේ ඇඟ පුරා යනවා ආයෙ එවිල මේකට පිරිනවනේ කොහොමද වාර 72ක් මිනිත්තුවකට සිද්ධ වෙනවා සාමාන්‍ය වැඩිහිටියෙක්ගේ විවේකී අවස්ථාව හරිද මේකේ තියෙන මෙන්න මේ ධමනි වලට කියන කිරීටක ධමනි මේ මේවා මේකෙන් තමයි හෘදයේ පේශී වලට ලේ දෙන්නේ මේ පේශී වලට මේකෙන් තමයි හෘදයේ ක්‍රියා කරන්නේ හදිසියවත් ධමනියක ලේ ගැටියක් කෙරවුනොත් එහෙම පේශී වලට ලේ දෙන එක නැවතුණාන් පස්සේ මේ හෘදය අක්‍රීය වෙනවා අපි ඒකට කියන හાર્ට් ඇටැක්යක් එනවා කියන දමනියේ රේකටේ සිර වෙච්ච තැන බයිපාස් එකක්මක් කරනවා. ඒ කියන්නේ මෙතන හිර වෙලා තියෙනවා නම් මෙතනින් බටයක් දාලා වෙන බටයක් මේකට අමුණනවා මෙහෙම. ඒතර මේකද කියන්නේ අර වටේ වටේ යනවා. බයිපාස්. දැන් පාස් කරලා යනවා වෙනද? බයිපාස් එකක්.